අද මේ පින්කමේදී ඔබගේ අවධානයට මා යොමු කරනවා තාම වැදගත් ධර්මකාරණා කිපයක්. විශේෂයෙන්ම අපි හැම දෙනාටම අවශ්‍යයි සිල්වතුන් ලෙස ජීවත් වෙන්න. ඒත් අපි හැම දෙනාටම තිබෙන විශාලම ගැටලුව තමයි අපි බලාපොරොත්තු වෙන විදියට සිල්වත්කම අප තුළ ගොඩනගා ගන්නට අපිට නොහැකි වී තිබීම. මිනිස්සු සිල්වත්ව ඉන්න අකමැති කියලා අපිට හිතන්න අමාරුයි. හේතුව මිනිස්සු සිල් සමාදන් වෙන්න විශාල උද්‍යෝගයක් දක්වන නිසා. මිනිස්සු ඇත්තටම සිල්වත්කමට හෝ සීලය තුළින් ඒ ගොඩනැගෙන ආධ්‍යාත්මික නිවැරදිකමට හෝ යම්කිසි ද්වේෂයක් තියෙනම්, ඒකට අකමැත්තක් තිබේ නම්, මිනිස්සු මෙපමණ පිරිසක් දිනපතා පන්සිල් සමාදන් වෙන්න විදියක් නැහැ. ඒ සිල් සමාදන් වෙන්න මිනිස්සු තුළ තිබෙන කැමැත්තම අපිට පෙන්වනවා හැම කෙනෙක්ම සීලය අවශ්‍ය බව පිළිගන්නවා කියන කාරණේ. දෙක තමයි, ඔබ භික්ෂූන්ට ගරු කරද්දී සැලකිලි සංග්‍රහ කරද්දී වුණත් ඔබ නිරන්තරයෙන් උත්සාහ කරනවා සිල්වත් භික්ෂූන් සොයාගන්න. එකෙනුත් අදහස් වෙන කාරණේ තමයි ඔබට හැමතිස්සෙම තමන්ගේ සිල් බිඳ ගැනීම සම්බන්ධව වරදකාරී බවක් තමන් තුළ පවතිනවා කියන එක. කියන අපි සිල්වත් අය හොයන එකේ අදහස තමයි තමන්ට සිල් රැකගන්නට නොහැකි වීම සම්බන්ධව අපේ මනසේ තිබෙන වරදකාරී චෛතසික තමයි අපි සිල්වතුන් හොයන තැනටපත් කරන්නේ. එක සිල්වත්කම සම්බන්ධව කිසිම ඇගයීමක් නැති එක්කෙනෙකුට දුසිල්වතුන් ප්‍රශ්නයක් නෑ. එක සාමාන්‍යයි කියලා යා පිළිගන්නවා. හැබැයි මානසිකව තමන්ට සිල් බිඳින්ද වීම සම්බන්ධව යම්කිසි වරදකාරී හැඟීමකින් තැවෙමින් ඉන්න අය නිරන්තරයෙන් සිල්වතුන් හොයනවා. ඒක තමයි අපි සිල්වතුන් හොයා යන චෛතසිකයේ සත්‍යම කාරණේ. ඒක අපේ ඇතුළෙන් පිව පොළඹවන දෙයක්. පොදුවේ ගත්තම බුද්ධිමත්ව අපි කල්පනා කළොත් සිල්වත්කම අපි කවුරුත් අපේක්ෂා කරන එකක්. සිල්වත්ව ඉන්න ඕනි හෝ ඉන්න තියෙනව නම් හොඳයි කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. එතකොට අපට සිල් රැකීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙන්නේ ලැජ්ජාව සහ බය කියන චෛතසික අපි තුල ගොඩනැගුණා. ලැජ්ජාව සහ බය, ඒකට අපි කියනවා සුදු ධර්ම කියලා. සුක්ල ධම්ම කියලා කියන්නේ පාලියෙන්. කන්න ධම්ම කියනවා කළු ධර්ම වලට. ඒ කියන්නේ ලැජ්ජාව සහ බය නැතිකමට. සුදු ධර්ම කියලා කියනවා අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ ප්‍රථම භාගයේ තිබෙන ඔය සූත්‍ර දෙකම. සුදු ධර්ම දෙකකුත් කළු ධර්ම දෙකකුත් බුදුහාඳුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. එයින් මේ කළු ධර්ම දෙක කන්න ධර්ම කියන ඒවා, ඒ කියන්නේ ලැජ්ජාව නැතිකමත් බය නැතිකමත් තමයි අපි දුසිල්වත් බවට පත් කරන, ඒ කියන්නේ අපේ දුසිල්වත්කම ප්‍රදර්ශනය කරන හේතු දෙක. ඒ කියන්නේ දුසිල්වත්කම ඇති කරන නෙවෙයි, දුසිල්වත්කම ප්‍රදර්ශනය කරන හේතු දෙක තමයි
අර ලැජ්ජාව නැතිකමයි බය නැතිකමයි. දැන් අපි සිල්වත් වින්දම නෙමෙයි ඇත්තටම අපේ දුසිල්වත්කම ප්‍රදර්ශනය නොකර ඉන්නේ ඇතැම් වෙලා. අපිට ලැජ්ජ හින්දා. එහෙම නැත්නම් අපිට බය හින්දා. එහෙනම් අපිට මොකක් හරි සමාජයෙන් එල්ලවිය හැකි චෝදනා සම්බන්ධව, සමාජයෙන් එල්ලවෙන්න පුළුවන් දඬුවම් සම්බන්ධව, සමාජයෙන් අපිට ලැබෙන්න පුළුවන් අපකීර්තියක් හෝ අවමානයක් සම්බන්ධව අපිට යම්කිසි ලැජ්ජාවක්, අපිට යම්කිසි බයක් තිබේ නම් අපේ ඇතුලේ තියෙන අර දුසිල්වත් සිතුවිලි අපි වචන විදියට හෝ ක්‍රියා විදියට එළියට එන්නේ නැහැ. ඒ ක්‍රියා විදියට හෝ වචන විදියට එළියට එන්න දෙන්නේ නැතුව අපිව පරිස්සම් කරනවා හිරි සහ අතත්. එතනින් අපි පරිස්සම් වෙන්නේ අපිට උදව් කරන්නේ නැත්තේ අහිරික සහ අනත්තප්ප. නිර්ලජ්ජී බව සහ බය නැතිකම. ඒ කළු ධර්ම කියලා බුද්ධාගමේ වට කියන්නේ. කළු හැමතිස්සෙම අඳුර නියෝජනය කරනවා. කළු නියෝජනය කරන්නේ අඳුර. දැන් අපි ඔය සුදු ඇඳුම් අඳින එකේ දැන් ආගමික වැඩකදී මේ වගේ මේ බුද්ධිමය සංවාදයකදී අපි සුදු ඇඳුම් අඳින එකේ එක සංකේතී අදහසක් තමයි අපි අඳුරෙන් නිදහස් වෙන්න ඕනි කියන්නේ. ඔයත් සුදු ඇඳුම් අඳින එකේ එක අදහසක්. ඒත් එක්ක මං පොඩි කරපු අධ්‍යයනයකින් කිව්වොතින් හැමතිස්සෙම සුදු ඇඳන් ඉන්න අයගේ ජීවිතේ ලොකු අඳුරකුත් තියෙනවා. ලොකු කළුවරක් නියෝජනයත් කරනවා. ඒක මගේ අත්දැකීම. මං නිරීක්ෂණය කළා තියෙනවා පැය 24ම සුදු ඇඳන්නම් එයාගේ යම් කිසි අඳුරක් එයාගේ ඇතුලේ හැමතිස්සෙම වර්ධනය වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ සුදු අඳින ඔක්කොම නරකයි කියලා. සුදු ඇඳුමක් ඇඳ ගැනීමම අපිට යම් කිසි ආකාරයක අර කළුවරේ ඉඳලා ආලෝකයට යන්න ඕනි කියන චෛතසිකය අප තුල බලපවත්වන එක ප්‍රදර්ශනය කිරීම. සුදු ආලෝකය නියෝජනය කරනවා. කළු අඳුර නියෝජනය කරනවා. සුදු අවබෝධය නියෝජනය කරද්දී කළු අනවබෝධය නියෝජනය කරනවා. සුදු ප්‍රඥ භාවය නියෝජනය කරද්දී කළු දුෂ්ප්‍රඥ භාවය නියෝජනය කරනවා. නුවණ ඇතිකම සහ නුවණ නැතිකම. විද්‍යාව සහ අවිද්‍යාව මේ දෙක නියෝජනය කරනවා. එතකොට කණ්ණ ධම්ම සහ සුක්ල ධර්ම කියන ඒ ධම්ම කොටස් දෙක පැහැදිලි කරපු බුදුහාමුදුරුවෝ අපගේ දුසිල්වත් භාවය මතු පිටට ප්‍රදර්ශනය වෙන එක නවත්ත ගන්න අපිට තිබෙන හොඳ චෛතසික දෙකක් ලෙස හිරි සහ ඔත්තප්ප අපිට පෙන්වා දීලා තිබෙනවා. හිරි කිව්වේ ලැජ්ජාව, ඔත්තප්ප කිව්වේ බය. ලැජ්ජාව සහ බය. දැන් එක වෙලාවකදී ලැජ්ජාව හොඳයි, තව වෙලාවකදී පර්යාය වශයෙන් ලැජ්ජාව නරකයි. බයත් එහෙමයි. දැන් සතර අගතිවලදී බය නරකයි. සතර අගතිවලදී චන්දා දෝසා බයා මෝහානේ. කැමැත්ත, ද්වේෂය, බය, මෝහය මේවා නරකයි. හැබැයි පර්යාය වශයෙන් හිරියොතප්පලදී එතන බය හොඳයි. තේරෙනවනේ? එක තැනකදී බය හොඳයි, එක තැනකදී බය නරකයි. තෝරා ගැනීම වලදී තීන්දුව ගැනීමේදී බය නරකයි. පවට අදාළව බය හොඳයි. තේරෙනානේ?
ඒක තමයි කියන්නේ හැම තිස්සෙම කළු ඇතුලේ සුදු තියෙනවා, සුදු ඇතුලේ කළු තියෙනවා කියලා. හේතුඵල සම්බන්ධයක් තියෙන හැම එකකම. එතකොට මට ඔබට කියන්නට ඕනි දේ තමයි දැන් අප ඇතුලේ මේ කළු ධර්ම වැඩුණොතින් දුසිල්වත්කම සමාජයේ සාමාන්‍ය දෙයක් වෙයි. ඒ කියන්නේ දුසිල්වත්, ඒ කියන්නේ අපේ පෞකාර චෛතසික තියෙනවනේ, ඊටම නරක චෛතසික, ඒවා එළියට ඒ වචන විදියට, ඒ කියන්නේ බොරු කියයි මිනිස්සු. කේලම් කියයි. මිනිස්සු පරස වචන කියයි. මිනිස්සු හිස් දේවල්, අරුත් සුන් දේවල් කතා කර කර ඉඳී. සම්පප්පලප්පා කියවයි. එතකොට කළු ධර්ම වැඩුණොතින් මිනිස්සු ප්‍රාණඝාත කරයි. මිනිස්සු හොරකම් කරයි. මිනිස්සු කාම මිත්‍යාචාරයට යයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අර විතික්කම අවස්ථාවට එන එක චෛතසික. සිතුවිලි එළියට දෝරේ ගලන තැනට එන එක වළක්ව ගන්න තමයි අපිට ඔය හිරියොතප් දෙක උදව් වෙන්නේ. හිරියොතප් උදව් වෙන්නේ සිතේ තියෙන සිතුවිලි දෝරේ ගලන එක, ඒ කියන්නේ වීති ඉක්මවාගෙන එන එක නවත්ත ගන්න. එළියට එන එක, එළියට එන්නේ වචන විදියට. එළියට එන්නේ ක්‍රියාකාරකම් විදියට. එතකොට කායික සහ වාචසික දුෂ්චරිත ඔබගෙන් ප්‍රදර්ශනය වෙන එක නවත්තන්න නම් ඔබට මගේ පළවෙනි යෝජනාව ලැජ්ජා බය නැති කරගන්න එපා. ලැජ්ජා බය නැති කරගන්න එපා. ලැජ්ජා බය දෙක සමහර තැන්වලදී හොඳ නැති වුණාට පවට අදාළව ලැජ්ජා බය ඊටාම හොඳයි. මේ වගේ වේදිකාවකදී කතා කරන්න ලැජ්ජා වුණොත් එක නරක තත්වයක්. හැබැයි මේ වගේ වේදිකාවක ඉඳන් බොරු කියන්න ලැජ්ජ නැති වුණොත් එක නරක තත්වයක්. ඒක අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ. එක තැනකදී එක ඊටාම හොඳයි, එක තැනකදී එක ඊටාම නරකයි. නමුත් අපි පවට අදාළව ගත්තොත්, අපේ සීලයට අදාළව ගත්තොත් කළු ධර්ම ඔබ තුල වැඩෙන්න දෙන්න එපා කියන එක තමයි මගේ යෝජනාව. සහ ඔබ මැදිහත් වෙලා කෙනෙක්ගේ කළු ධර්ම වර්ධනය කරන්නත් එපා. කෙනේ මිනිසුන්ගේ ලැජ්ජා බය නැති කර ගැනීම සහ ලැජ්ජා බය නැති කිරීම කියලා එකක් තියෙනවා. අපිට පුළුවන් ලැජ්ජා බය නැති කරන්න. උදාහරණයක් කිව්වොත් අපි ගොඩක් හොරෙන් පව් කරන මිනිසයෝ සමහර පව් හොරෙන් කරන්නේ. ඉතින් යා හොරෙන් පව් කරනවා කියන එකේ අදහස තමයි එයා අඩුම තෙරුම් අරන් ඉන්න පව් කරන එක නරකයි කියලා. හොරෙන් පව් කරනවා කියන එකේ අදහස ඒකනේ. හැංගිලා පව් කරනවා කියන එකේ අදහස තමයි එයා දන්නවා මේවා නරකයි. මේවා හොඳ නැහැ කියලා. ඉතින් අපි යාට ඒකට ඉඩ දෙන එක තමයි හොඳ. මම දන්නවා ඒකට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කියන්නේ නැහැ එළියට ඇදලා අරන් ඕගොල්ලෝ මේ මාර්ගම අන්තිය තරන් ගිහිල්ලා පෙන්වන්න ඕනේ කියලා. එහෙම පෙන්වන්න පුළුවන්. පෙන්වුවට පස්සේ යගේ අර තිබිච්ච ලැජ්ජාවත් මොකද වෙන්නේ? නැති වෙනවා. මොකක් හරි යා හැංගි හැංගි යම් කිසි නරක වැඩ ටිකක් කරා නම් ඊට පස්සේ තවදුරටත් එයාව එලිදරව් කිරීමෙන් සිද්ධ වෙන අයහපත තමයි එයාට අර හැංගෙන්න ඕනි කමවත් නැති වෙලා යන. ඒකින්ද ඔබ අනිත් අයගේ ලැජ්ජාව නැති කරන්න එපා. ළමයින්ට පිරිස ඉස්සරහා දඬුවම් කරන්න එපා කියන්නේ ඒකයි. තේරුණානේ නේ? ළමයින්ට සමාජ ඉස්සරහා ගහන්න එපා කියන්නේ ඒකයි. බනින් දෙපා කියන්නේ ඒකයි. එතන යගේ ලැජ්ජාව නැති වෙන ඊට පස්සේ. ඒක අදහස් තියෙන මේ නිකන් නෙවෙයිවා කියලා තියෙන ඒවයි ලොකු මානසික අර්ථ තියෙනවා. ධර්මානුකූලව මිනිස්සු තේරුම් ගත්තුවා. එහෙම සමාජ ඉස්සරහා ගහන්න හොඳ නැහැ. උදාහරණයක් කිව්වොත් මේ අපේ රටේදී අපි බොහොම සුළු වශයෙන් දකිනවා. නමුත් වෙන රටවල් වල බොහොම මේ ප්‍රබල වශයෙන් අපි දකිනවා මේ
වැරද්දක් කරපු එක්කෙනෙක් උසාවියට ගෙනියනකොට ඔවුන් ඉතාම වගකීමෙන් කටයුතු කරනවා. ඒ වැරද්ද කරාය කියලා සැකපිට අල්ලගත්තු පුද්ගලයා පුළුවන් තරම් ආවරණය කළ ගෙනියන්න. තේරුණා? ආවරණය කළ ගෙනියන්න බල. අපේ ටිකක් උත්සාහ කරන. දැන් අපේ වෙලා තියෙන්නේ අපේ වැරදි කරපු එවු මූණ පෙන්න ගන්න ආසයි ගොඩක්. මොකද ඒගොල්ලෝ දන්නවා ඊට පස්සේ ඒවයි ලිපිට කරන්න යාට පර්මිෂන් එකක් හම්බෙනවා. එයා දකින්නකොට සමාජයේ විශාල බයක් ඊට පස්සේ හට ගන්නවා කියලා. හැබැයි මේ නීතිය රකින්න කට්ටිය අනිවාර්යෙන් වගකීමක් ඇතුව කරන්න ඕන එක තමයි. කිනම් සැකකරුවෙක් වුණත්, එයාගේ තරාතිරම කුමක් වුණත්, එයා ඇමතිවරයෙක් වුණත්, හාමුදුරු කෙනෙක් වුණත්, සාමාන්‍ය පුරවැසියෙක් වුණත් එයාගේ මූණ වහන්න ඕන. එයයි එයාගේ ලැජ්ජාව හෝ බය නැති කරන්න හොඳ නැහැ. ඒ මූණ වැහිමෙන් කරන්නේ, එයාව එයාගේ අනන්‍යතාවය හැංගවීමෙන් කරන්නේ, එයාගේ තවදුරටත් එයාට ලැජ්ජාව සහ බය පොඩ්ඩක් හරි ඉතුරු කරන එක. මොකද එයා ඉලිපිටට ගෙනල්ලා නිරාවරණය කරපු ගමන් එයාට තවදුරටත් නැති වෙන්න දෙයක් නැතුව යනවා. ඊට පස්සේ එයාට නිවැරදි වෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මං ඔබට යෝජනා කරනවා, ඔබගේ ගෙදර ඔබ අනිකාගේ ලැජ්ජාව නැති කරන්න එපා කියලා. අනිකා මොකක් හරි බයෙන් හැංගිලා කරමින් ඉන්නව නම් ඒක ඔබ හගිස්වන්න එපා. සමාජ ඉස්සරහ පුද්ගලිකව විසඳගන්න. මොකද යම්කිසි කෙනෙකුගේ හිරියොතප් දෙක නැතිවීම ඉතාම භයානක තත්ත්වයක් උදා කරයි. ගොඩක් ගෙවල්වල පැරණි වැඩිහිටියෝ යම් යම් දුසිරිත්වල නියලුනත් ඔවුන්ට තිබුණා ඒක අනිත් අය දැනගනී කියන බයක්. ඒ හින්දා ඔය සමහර වැඩිහිටියෝ මත් වතුර එහෙම බීපු දවසට ගොඩක් කලාවට එයා මූණ දෙන්නේ නැහැ ගෙදර හිට නේද. ළමයි එක්ක කතා කරන්නේ හෝ බිරිඳ එක්ක කතා කරන්නේ හෝ නැහැ, ගිහිල්ලා ඉක්මනින් නිදා ගන්නවා. අපේ රටේ ඉන්න සමහර මොඩ කාන්තාව කරන්නේ එහෙම හැංගිලා නිදාගන්න යන මිනිස්සු ඇදන් එනෝ සාලෙට. සාලෙට ඇදන් ඇවිල්ලා බිව්වා නේද කී කිය ළමා ඉස්සරහම හගිසවනවා. ඊට පස්සේ යාට තවදුරටත් නැති වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ යා බීලා එන්නේ බීපු බව පෙන්න. එන කාට හරි තමන් කරන වැරද්ද ගැන යම්කිසි ලැජ්ජාවක් තියෙනවා කියලා ඔබට පේනවා නම් ඒක යාට ඉතුරු වෙන්න දෙන්න. මම ඔබට කියන්නේ ඒක නැති කරන්න එපා කියලා. ඔබ පුද්ගලිකව ඒක ප්‍රශ්න කරන්න, ඒක අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඒ සමාජ ඉස්සරහා කැලපත්‍ර ගැහිම හෝ ඒක ටීවී වලට ගුවන් විදුලි වලට ගෙනහිල්ලා ඒක කතා කිරීම හෝ මං හිතන්නේ ඒක ඉතාම භයානක දෙයක්. විශේෂයෙන්ම යම්කිසි පරමාදර්ශයක් නියෝජනය කරන අය පුළුවන් තරම් පරිස්සම් වෙන්න තමන්ගේ ජීවිත සම්බන්ධ. අන අර්බුද තිබුණත් ඒව එළියට එන එක පුළුවන් තරම් අවම කරගන්න බලන්න. මොකද ඒ පරමාදර්ශ අවුල් දේවල් කරනකොට ඊට පස්සේ ඒක දිහා බලන් ඉන්න කට්ටිය ගොඩාක් අවුල් ඒවා කරනවා. ඉතාම පරිස්සම් වෙන්න. දැන් සාමාන්‍ය හාමුදුරු කෙනෙක් වැඩ කරන විදිහට මට වැඩ කරන්න බෑ. මොකද මම එහෙම වැඩ කරන්න ගත්තොත් ඊළඟ හාමුදුරුවරු ඊට වඩා භයානක ලෙස වැඩ කරන්න පටන් ගන්නවා. අපි තාම බුද්ධිමත් වෙන්න ඕනි. අපි සමාජයේ යම්කිසි පිළිගැනීමකට ලක්වෙච්ච අය නම් දෙමව්පියෝ කියන්නේත් මං හිතන්නේ ඒ වගේ පිළිගැනීමක් තියන අය. ඒගොල්ලෝ ඊටාම පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ ඊටාම බුද්ධිමත් කල්පනා කරන්න ඕනි අපි මේ කරන වැඩ ඇත්තටම කළ යුතුද කියලා. එලිපිට කරන එක ගැළපෙනවද කියලා ඔබ වහාම නිරීක්ෂණය කරන්න කියලා තමයි මම කියන්නේ. කෙනෙක් අහයි ඉතින් හැංගි හැංගි පව් කරනවට වඩා එලිපිට කරන මිනිස්සු ඕපන් නේද කියලා. ඒක අදාළ නෑ පුද්ගලයින්ගේ දියුණුවට
සම්බන්ධව කතා කරනකොට. යම්කිසි කෙනෙක් හැංගෙනව නම් පවක් කරද්දී මම හිතන්නේ යාගේ පසුතැවීම සම්බන්ධව යාගේ එළඹුම හොඳයි නේද? යාගේ එළඹුම හොඳයි පසුතැවීම සම්බන්ධව. ඒ කියන්නේ යාට තමන් කරන දේ සම්බන්ධව ඒ වෙලාවේ යම්කිසි තැවීමක් තියෙනවා. අර ඉද තප්පති කියන தත්වය යාගේ ගාව තියෙනවා කියලා තමයි මගේ අදහස. මොකද යාට ඒ තැවීම තියෙනවා නම් තමයි එයා පෙච්ච තප්පති. ඒ කියන්නේ පසුව නිවැරදිවම තමන්ගේ වරදකාරී බව වටහා ගන්න යා. පසුතැවෙනවා කියන්නේ ඒකටනේ. පසුතැවෙනවා කියන්නේ තමන්ගේ වරදකාරී බව පස්සේ හරි අඳුන ගන්න එක. ගොඩක් අය පසුතැවෙනවා කියලා හිතන් ඉන්නේ මේ අපේක්ෂා බංගත්වයේද? ඒක නෙවෙයි. අපේක්ෂා බංගත්වයයි පසුතැවීමයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. උදාහරණයක් විදිහට ගත්තොත් මං අහලා තියෙනවා සමහර අයකින් ඔයා පසුතැවෙන හේතු මොනව හරි තියෙනම් කියන්න පුළුවන්ද කියලා. එතකොට මට ගොඩක් අය කියලා තියෙන එකක් තමයි මේ ළමයි පිටරට විශ්වවිද්‍යාලවලට යවපු එක ගැන අපි දැන් පසුතැවෙනවා කියලා. ඊළඟට ළමයි ජාත්‍යන්තර පාසල් වලට යවපු එක ගැන පසුතැවෙනවා කියලා කියනවා. ඊළඟට ගත්තහම සමහරුන්ට උදව් කළා රස්සාවේ උඩට යන්න, දැන් එයා පෙරලා කළගුණ සලකන්නේ නැති නිසා සමහරු කියනවා එයාට උදව් කරපු එක ගැන මං පසුතැවෙනවා. ඒවා පසුතැවීම කියන මාතෘකාවේ අහලකින්වත් යන්නේ නැමේ. ඒවට කියන්නේ ઈચ્છා බංගත්වය. ඒ අපේක්ෂා බංගත්වය ළමෙක් පිටරට විශ්වවිද්‍යාලයකට යැවීම වැරද්දක් නෙමෙයි. මොකද ඒක වැරද්ද. ඒ කියන්නේ මට එයා ඊට පස්සේ තියාගන්න බැරි වීම මං එයාට කරපු වැරද්දක්ද? ඒක වැරද්දක් නෙවෙයි. ඒ ઈચ્છා බංගත්වය. ඒව පසුතැවීම කියලා තේරුම් ගන්න එපා. මොකද ඒව පසුතැවීම කියලා තේරුම් ගත්තොත් එහෙම වෙන්නේ තව ළමයෙකුට ඒ වගේ උසස් අධ්‍යාපනයක් ලබන්න තියෙන අවස්ථාව අපි නැති කළා දාන එක. ඒ කියන්නේ අපි පසුතැවුණොත් එහෙම නේද? පිටරට තමන්ගේ එක ළමයෙක් යැවීම සම්බන්ධව පසුතැවෙන අම්මා තාත්තා ඊළඟ ළමයාට ඒ වගේ අවස්ථාවක් උදා කරලා දෙන්න තියෙන එක නැති කළා දායි. මොකද ඒ වැරද්ද ආයෙ කරන්නේ නැහැ කියලා. ඒව වැරදි නෙමෙයි. ඒවෙන් කාටවත් අපරාධයක් වෙන්නේ නැහැ. ඒවෙන් වෙන්නේ අර අපිට ළමයි අපිට ඕන විදිහටම තියාගන්න තියෙන අවස්ථාව නැති වෙලා යෑමක් පමණයි. ඒව ઈચ્છාබංගත්වය. රැකිරක්ෂාවලට ආපු අයට උඩට යන්න උදව් කරලා ඒක නිර්ආමිෂව නෙවෙයි නම් උදව් කළේ පස්සේ අපිට ઈચ્છාබංගත්වයක් එයි. එගෙන අපි යගේ මොකක් හරි ස්තුතිවන්තකම් පස්සේ අපේ වැඩවලට උදව් නේද? අපි කියන විදියට හැසිරීම වගේ දේවල් බලාපොරොත්තු වුණා නම් ඒවා වෙන්නේ නැතිකොට ઈચ્છාබංගත්වයක් එයි. හැබැයි ඒක ගැන පසුතැවෙන්න එපා. ඒ කියන්නේ මිනිහෙකුට රස්සාවේදී තමන්ට පුළුවන් උදව් ටික කරලා ඒ මනුස්සයා උඩට යවීම හොඳ දෙයක්. ඒක වැරද්දක් නෙමෙයි ඔබ කරපො. ඔබ පසුතැවෙන්න ඕනේ මොනව ගැනද? වැරදි ගැන. වැරදි ගැන පසුතැවෙන්න ඕන. වැරදි ගැන පසුතැවුනොත් ආයේ ඒ වැරදි කරන එකක් නැහැ. එතකොට මං හිතන්නේ අර හැංගිලා හොරෙන් පව් කරන අය යම්කිසි ආකාරයකට ඒගොල්ලොන්ට ඒ පව කිරීම සම්බන්ධව තැවීමක් තියෙනවා. සහ එවැනි තැවීමක් තියෙන කෙනා තමයි පසුතැවීමක් ඇති කරගන්න පවා ඉඩක් තියෙන්නේ. දැන් අඟුලිමාලට පසුතැවීමක් ඇති වුණා. අඟුලිමාලට විශාල පසුතැවීමක් ඇති වුණා තමන් මිනිස්සු ඝාතනය කරපු එක ගැන. ඒ පසුතැවීම නිර්මාණය වුණේ මං විශ්වාස කරනවා ඔහුට තියෙන්නේ නැති ඔහු මිනි මරද්දිම යම්කිසි අසහනකාරී බවක්. ඔහු 999ක් මැරුවේ තණ්හාවක් ඇතුලේ නෙමෙයිනේ. තරහක් ඇතුලේ නෙමෙයි. ඔහු 999ක් මැරුවේ දෘෂ්ටියක් ඇතුලේ. දෘෂ්ටියක ගොදුරක් වීම හින්දනේ එයාට 999ක් මරන්න පුළුවන් වුණේ. එයාගේ කාටවත් වැරදි කළා නෑනේ අර පරිගියපු මිනිස්සු. තරහක් හෝ වෛරයක් එයාගේ අර ව්‍යාපාද චෛතසිකේ පවත්ත ගන යන්න උදව් කළේ නෑ එයාට. එතකොට එයාට ඒ වගේ ඝාතන ප්‍රමාණයකට පස්සේ ප්‍රභාකරන්ට වගේ හීනයක් තිබුණ නෑ අලුත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සම්බන්ධ. කිව්වේ ඇවිල්ලා ඔයා මට ගුරු පූජා කරන්න. ඒක තමයි බ්‍රාහ්මණ ධර්මය.
ඒ වෙනුවෙන් කරන ක්‍රියා නරක ක්‍රියා වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් කරන මිනිමරුන් නරකයව නෙමෙයි. ඔහු ඇතිකරපු දෘෂ්ටියනේ මේ මනුස්සයාට අකණ්ඩව මිනිමරන්න උදව්වනේ. මං හිතනවා ඒ ළමයා ඉගෙන ගත්තු ළමයෙක් නේ. අඟුලිමාල කියන්නේ ඉගෙන ගත්තු එකනේ, මොඩෙක් නෙමෙයි. ඉගෙන ගත්තු කෙනෙක් විදියට යාට හැමතිස්සෙම දාර්ශනික ප්‍රශ්නයක් තියෙන්න ඇති යා කරන ක්‍රියාව සම්බන්ධ. ඉගෙන ගත්තම වෙන්නේ ඕකනේ, සමහර දේවල් සම්බන්ධව දැනුමාවම දැනගෙන දිගටම කරගෙන යන එක හරි අමාරු වෙන දේවල්. දන්නේ නැතුව ඕන එකක් කරන් යන්න පුළුවන්. හැබැයි දැනගත්තට පස්සේ දේවල් කරගෙන යන එක අමාරුයි. ඉතින් මං හිතනවා එයා තැවෙමින් ඉන්නේ නැති ඒ වෙලාවේ තමයි ඔහුට වාසනාවකට බුදුහාමුදුරුවන්ගේ කෙටි අනුශාසනාව ලැබුණේ නේ, මම නැවතිලා ඔබ නවතින්න කියන එක. ඉතින් එයා පසුතැවුණා එතනින් පස්සේ. පසුතැවුණා කිව්වේ තමන් ඒ භයානක ඝාතනවලට ගියපු ඒ නරක චෛතසිකේ එයා අඳුනගත්තා. අඳුනගෙන එකෙන් අයින් වුණා. එච්චරයි පසුතැවීම කියන්නේ, එච්චරයි ඒක. එතනින් පස්සේ ඒ අකුසල සිතුවිල්ල එයා ඉස්සරහට ගෙනියන්නේ නැහැ, ඒක ඛණ්ඩනය කරනවා. ඉතින් මම ඔබට කියන්නේ වැරද්දක් කරමින් ඉන්න මිනිස්සෙකුට ඒ සම්බන්ධව පොඩි හරි ලැජ්ජාවක් පොඩි හරි බයක් තියෙන හින්දා තමයි එයා හැංගෙන්නේ. ඒ බය කියන්නේ එයා තැවෙනවා ඒ වෙලාවේ. ඒ තැවීම එයාට දිගටම ඉඳ දෙන්න කියලා තමයි මගේ යෝජනාව. එතකොට එයා පසු තැවීමක් කරා එක ගෙනියයි. එතකොට දැන් ඔබට පැහැදිලි ඇයි අපිට සිල් රකින්න, ඒ කියන්නේ අපේ දුසිල්වත්කම් එළියට එන එක අපිට නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නේ. ලැජ්ජාව සහ බය අප තුලින් ඈත් වෙලා යෑම, ඒක කෙනෙක් විසින් තමන්ව සොයන්වම ඈත් කරගන්නත් පුළුවන්, සමහර විට සමාජය විසින් ඒ ලැජ්ජාව සහ බය ඈත් කරලා දාන්නත් පුළුවන්. මොකද හේතුව එයා හංග ගන්න උත්සාහ කරන දේ එලිදරව් කිරීම, එයා විඳව විඳව කරන දේ ඒකට දැඩි දඬුවම් පමුණුවලා එයාව සමාජයේ ඉස්සරහා හංවඩු ගැසීම, යාට ඒ වැරද්ද තේරුම් ගන්න තියෙන අවස්ථාව නැති කිරීම. දඬුවම බුද්ධාගමේ අනුමත නොකරන්නේ ওই ප්‍රශ්නේ හින්දා. ළමයින්ට ගහන්න එපා කියලා ජනප්‍රිය වාක්‍ය තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා. ඒ කියන්නේ ලිපිටට ගෙනල්ලා දඬුවම් දීපු ගමන් දඬුවම ලැබපු එක්කෙනාට තවදුරටත් වරදකාරී බව අවබෝධ වෙන්න විදියක් නැහැ. දඬුවම හම්බ වෙච්ච ගමන් ඊළඟට අපි ගණන් හදන්නේ වැරද්දට සාධාරණද හම්බ වෙච්ච දඬුවම. නැත්තම් වැරද්දට වඩා අසාධාරණ දඬුවමක් හම්බුණාද කියන එකනේ අපි දඬුවමකට පස්සේ ඉතින්. ඔබට මතක ඇති පොඩි කාලේ ඔබට අම්මලා යම් යම් වැරදි කරාම ගැහුවට පස්සේ ඔබට මේ පළවෙනියටම ඔළුවට එන එකක් තමයි පොඩි කාලේදී මම කොච්චර පොඩි දෙයක්ද කරේ අම්මා මෙච්චර ගැහුවට කියලා. ඊට පස්සේ වැරද්ද තේරුම් ගන්නව වෙනුවට ඒ දඬුවම ගැන තමයි අපි කල්පනා කරන්නේ. හෝ අපි වහම සංසන්දනය කරන දඬුවමකට පස්සේ අයියට ගැහුවත මට තරම් දඬුවමකට පස්සේ පොඩි ළමයි බලනවා එහෙමනේ. මම බලලා තියෙනවා එහෙම. අපේ ලොකුහඳුරෝ ගැහුවට පස්සේ මම බලලා තිනවා මට ගහනකොට වේවැල පාත්ුනේ කොයි විදියටද, අනිත් හඳුරුන්ට ගහනකොට කොයි විදියටද. දඬුවමකට පස්සේ මං හිතන්නේ අපි වැරද්ද තේරුම් ගන්න නැහැ කියලා. දඬුවමකට පස්සේ අපි ගොඩක් කලාවට කරලා තියෙන්නේ මේ ඒ වැරද්දම අහුවෙන්නේ නැති වෙන්න නැවත වෙන විදියකට කිරීම. මෙසක වැරද්දෙන් අයින් වීම නෙමෙයි. එතකොට මිනිස්සු ඇයි දඬුවම් දෙන්නේ නැන්නේ? කාට හරි එහෙම දඬුවම් දුන්නම මිනිසුන්ට පොඩි ඉහිල් භාවයක්, රිලැක්ස් කියන තත්ත්වය එනවා නේද? දඬුවම් දුන්නටත් වඩා එන්නේ ඒක ගහපු බව අනිත් අයට කියනකොට. මං අද දුන්න දෙකක් කිය කිය හතර පහ දිනක එකක් කියනවනේ අපි. ඒ කියන්නේ අපි ඉහිල් වෙනවා ඒකෙන්. මං ඔබට කියන්නේ ඒවා මේ බුද්ධිමත්ම ක්‍රියාකාරකම් නොවන බව ඔබට දඬුවම් දෙන්න ඕනි නම් දෙන්න. ඒකෙන් මං කියන්නේ ඔබ රිලැක්ස් වෙනවා විතරයි කියලා. එයා දඬුවම ලැබපු එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. මාත් ඉඳලා ඉట్లా අපේ පොඩි හැමතුරුලට දඬුවම් දෙනවා.
මං හොඳටම දන්නවා මට සැනසිල්ලක් හම්බුණාට එයාට ගහපු හින්දා ඒගොල්ලෝ නම් හරියන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනව නම් මේ රටේ හිරකාරයෝ ඔක්කොම හොඳ මිනිස් වෙලා එළියට ඕන. නේද? එහෙනම් හිරේ ගිහිල්ලා එළියට ආපු මිනිහා ආයෙත් හිරේ යනවා. රැට නෝන මහත්තයාට බීලවිල් අල්ලන් ගහන කට්ටිය උදේට අත්පොළවේ ගහ ගන්නවා. මං ඔයාට මේ අත් දෙකින් ගැහුවද කියලා. ආයෙත් ඊට පහු වෙන දරයටත් ගහනවා මේ මිනිහල්ලා. ඒ කියන්නේ යාට දඬුවම ආපු ගමන් යාට පසුතැවෙන්න තියෙන අවස්ථාව යාට නැතිලා යනවා. යාට ඒ ලැජ්ජාව එන්නේ නැහැ ඊට පස්සේ. ඒ ලැජ්ජාව යාට නිර්මාණය වෙලා තියෙන්න දෙන්න උදව් කරා. ඒ බය යා තුල තියෙන්න උදව් කරා. ඊළඟ කාරණේ තමයි අපේ ලැජ්ජාව සහ අපේ බය ගිලිහිලා යන්නේ අය අපෙන්. නේද? අපිට තියෙන ලැජ්ජාවත් අපිට තියෙන බයත් පව් කිරීමට අදාළව අපෙන් ගිලිහිලා ඈත් වෙලා යන්නේ ඇයි? ඇත්තටම අපිට ලැජ්ජ නැති වෙන්නේ ඇයි සමහර ලාවට? ඇත්තටම අපිට ඇයි බය නැති වෙන්නේ සමහර වෙලාවට සමහර වැඩවලදී? චෛතසික තුනක් එකට බලපාන. එක තණ්හා. දෙක මාන්නය. තුන්වෙනි එක දෘෂ්ටි. තණ්හාව රූපයකට, ශබ්දයකට, රහකට, ස්පර්ශයකට, සුවඳකට අපේ හිත ආසක්ත වුණාට පස්සේ, කියන්නේ තදින් ඇලුනට පස්සේ සිද්ධ වෙන දේ තමයි අපේ අර ලැජ්ජාව ටික ටික අයින් වෙලා යන එක. ඒ කියන්නේ තණ්හාවෙන් අපි ආසක්ත වෙන තරමට ඔබ බලන්න ඔබේ ලැජ්ජාව ටික ටික අයින් වෙනවා. ඒ කියන්නේ ආසාව වැඩි වෙනකොට එක මේ තීරුවක අනිත් පැත්තෙන් අපේ ලැජ්ජාව ඍණ වෙනවා. ආසාව ධන වෙනකොට ලැජ්ජාව ඍණ වෙනවා. ආසාව ඊටාම ඉහළට යද්දී ලැජ්ජාව මයිනස් වෙලා යනවා. කියන්නේ ඒකේ බිඳුවේ 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 ගිහිල්ලා නැත්තටම නැති වෙනවා. ඒ ඍණ එක බොහොම නරකම තැනට යනවා. එතකොට ඔබ වටහා ගන්න අපිට ලැජ්ජාව අකණ්ඩව තියාගන්න ඕන නම් තණ්හාව අඩු කරගන්න වෙනවා. ලැජ්ජාව අකණ්ඩව පවත්වා ගන්න තණ්හාව අඩු කරගන්න වෙනවා. ඒ කියන්නේ බහුබාණ්ඩික බවට ලොල්කමකින් අපි පීඩා විඳිනවා නම්, කියන අපිට විශාල තණ්හාවක් තියෙනම් ද්‍රව්‍යවල සහ දේවල්වල ලොකු අයිතිකාරයෙක් වෙන්න අපිට අමාරු වෙයි ලැජ්ජාව තියාගන්න. විශාල බලයක් භුක්ති විඳින එක්කෙනෙක් බවට පත් වෙන්න අපිට ලොකු තණ්හාවක් තියෙනම් මතක තියාගන්න. එතකොට අපෙන් ටික ටික ලැජ්ජාව ගිලිහිලා යයි. බය ගිලිහිලා යයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් අධිකව පරිභෝජනය කරන්න තෘෂ්ණාවක් ආපු ගමන් ඒ පරිභෝජනයට තිබෙන අධික තෘෂ්ණාව අපේ ලැජ්ජාව අපේ බය අපෙන් ඈත් කරලා දානවා. මොකද ඒ දැඩි තණ්හාව විසින් අපිට ඇති කරපු ඒ චෛතසිකය අපිට කියනවා තවදුරටත් ඔයා ලැජ්ජ වුණොත් ඔයාට මේක ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාට මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාට මේක විඳින්න හම්බෙන්නේ නැහැ. ඔයා බය නම් ඒ සමාජ ධර්මයට ඔයාට මේක විඳින්න බෑ. එතකොට ඔබ තේරුම් ගන්න ගොඩක් අය කියනවා දැන් ඉන්න අයට ලැජ්ජ බය නැහැ කියලා. ඒකේ අදහස තමයි දැන් වෙනදට වඩා අධිපරිභෝජනයට හේවත් සුඛෝපභෝගී ජීවිතයට අපේ ලොකු තෘෂ්ණාවක් නිර්මාණය වෙලා තියෙනවා. සුඛෝපභෝගී ජීවිතයට අපි ගොඩක් දැන් තණ්හාවයි. ඒ තණ්හාව විසින් ගොඩක් ඒවා අපි නවත්තලා තියෙනවා. ගොඩක් ඒවා අපේ ජීවිතවල කරන එක නවත්තලා තියෙනවා. මොකද අපි සුඛෝපභෝගී කමට ඉතම ලොල්. ඒක ප්‍රතිඵලයක් තමයි ඇත්ත වශයෙන්ම මේ
ජාතියක් විදියට අපි ටිකක් ප්‍රාමාණිකව අඩුවීමත් මම තේරුම් ගන්නෙ මේ ඒ සුඛෝපභෝගී බවට තියෙන ලෝලත්වයේ එක ප්‍රතිඵලයක් විදියට. ඒක එහෙම මේ දරුවෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් නිර්මාණය කරගත්තු පවුල්වල අය එක පිළිගන්න එකක් නෑ. මොකද හේතුව ඔවුන් හැම දෙනාම කියන ප්‍රධාන වාක්‍යයක් තමයි අපි විඳ දුක් පුංචවුන්ට විඳින්ද දෙන්න බෑ කියන එක. ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ කියලා හුවම අපෝ ගොඩක් හදාගෙන අපි විඳ දුක් පුංචවුන්ට විඳින්ද දෙන්න බෑ සමින්හංස කියලා කියනවා. මගේ මල්ලිකෙන් මම ඇහුවා ඒක කෙලින්ම. එයා විවාහ වෙලා දැන් අවුරුදු 5ක් වෙන නිසා මං ඇහුවා ඇයි ඔයා තව දරුවෝ දෙතුන් දෙනෙක් හදන්න නැත්තේ මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ කියලා. ධර්මයේ තියෙන කාලේ. කල්‍යාණ මිත්‍රයෝ අතලොස්සක් හරි ඉන්න කාලේ. ඇයි ඔයා මිනිස් ජීවිත තා ප්‍රමාණයක් වර්ධනය කරන්නේ නැති කියලා ඇහුවම එයා මට කියපු එක තමයි ඒක කරන්න අමාරුයි. මොකද හේතුව මේ අපි විඳ දුක් පුංචවුන්ට කොහොමද විඳින්ට දෙන්නේ කියලා ඇහුවා. ඇත්තටම එයා කියන්නේ ඒකද නේද? එයාගේ ඇත්ත අදහස ඒකද? මම ඔබට වගකීමෙන් කියනවා නෑ. එයා නොකිය කියන ඇත්ත එක තමයි මොකද්ද? පුංචවුන් ගොඩක් හදාගෙන අපිට දුක් විඳින්න බෑ කියන එක. එයාගේ ඇත්ත අයිඩියා එක ඒක. ඔබ ඔබෙන් අහන්න ඔබ ළමයි ගැන හිතලමද ගොඩක් හදන්නේ නැත්තේ? මං කියන්නේ නැහැ ඒ ආත්මార్థය ඇතුලේ යම් කිසි පරාර්ථයක් නැහැ කියලා. හැම ආත්මార్థයක් ඇතුලේම පරාර්ථයකුත් නියෝජනය වෙනවා. හැම නුණත් බොහෝ ආත්මార్థ ඇතුලේ පරාර්ථයක් තියෙනවා. එතකොට මට ඔබට කියන්න ඕනි දේ තමයි අපි මේ ආත්මార్థකාමී චෛතසිකයකින් පීඩා විඳිනවා සුඛෝපභෝගී ජීවිතයට තිබෙන ලෝලත්වය නිසා. එතකොට අපිට තවදුරටත් ලැජ්ජාව පවත්වා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. බය පවත්වාගෙන යන්න අපිට නොහැකි වෙලා තියෙනවා. ලැජ්ජාව සහ බය පවත්වාගෙන කටයුතු කරන්න පටන් ගත්තොත් අපිට තියෙන අපේ ළමයා ජාතික පාසලකට දාගන්න පුළුවන් වේද බැරි වේද කියන ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ මිනිසුන්ට ඇවිල්ලා තියෙන ලොකු අර්බුදයක්. මම සාරයේ දිගටම හිටියොත් මගේ පැවැත්මට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ කවුරුත් දන්නවා මේ සාරයේ ඉන්නෝනේ සාරය හොඳයි නේද? සාරය යහපත් බව කවුරුත් ඉතාම හොඳින් දන්න එකක්. ඉතාම හොඳින් දන්න එකක් වුණාට සාදුකාර දීලා සාරය පිළිගත්තට ඒගොල්ලෝ පැවැත්ම කියන ප්‍රශ්නේ ඉස්සරහට ආපු ගමන් සාරය වහම මොකද කරන්නේ? අයින් කළා දාන්න. සාරය වහම අයින් කරනවා. ඒ කියන්නේ සාරය අයින් කර ගැනීම කියන්නේ ලැජ්ජාව නැති කර ගැනීම. මේ සාරය අයින් කර ගැනීම කියන්නේ ලැජ්ජාව නැති කර ගැනීම. බය නැති කර ගැනීම. එතකොට එයාට ඒ ලැජ්ජාව ඒ බය එයාගෙන් ගිලිහිලා යන්නේ එයාට තියෙන අර ලොකු සමාජයට ගොඩ වෙන්නට තිබෙන දැඩි තණ්හාව ඇතුලේ. ඒක ඇතුලේ තමයි ඒ සාරයෙන් අපි අයින් වෙලා යන්නේ. මොකද අපි හොඳටම දන්නවා සියලු ආකාරයේ සාරයන් මත පිහිටලා මේ සුඛෝපභෝගී ජීවිතේ උපරිම අපිටත් විඳින්න හම්බෙන්නේ නැත. ඒක කවුරුත් දන්න එක. සාරේ ඉක්මවන තරමටයි අපිට සුඛෝපභෝගී ජීවිතේ උපරිමයටම යන්න ලැබෙන්නේ. ඒක ගැන ඔබ මගේ යෝජනාව කල්පනා කරන්න කියලා. තණ්හාව ඔබට තවදුරටත් ලැජ්ජාවෙන් ඉන්න උදව් කරන එකක් නැහැ. තවදුරටත් පවට බයෙන් ඉන්න ඔබ ගාව තිබෙන අධික තෘෂ්ණාව ඔබට ඉඩ දෙන එකක් නෑ. පළවෙනිම කාරණය දෙකමයි තණ්හාවටත් වඩා අද ලංකාව ගිලගනිමින් තිබෙන චෛතසිකයේ මාන්නය. සෑම කෙනෙකුටම
සෑම කෙනෙකුටම අවශ්‍යතාවයක් තිබෙනවා. එක්කෝ තමන් උසස් කියල පෙන්න්න අනිත්තයට වඩා. එහෙම නැත්තං තමනුත් දැන් ඒ සමාජයට ඇතුළත් වුණා කියල පෙන්න්න. ඒකට කැනෙ සෙයමාන සහ සදිසමාන කියලා. කැන එක්කෝ තමන් අනිතයට වඩා උසස් කියල පෙන්වීමට අවශ්‍යතාවයක් තිබෙනවා. එක්කෝ තමන් අනිත් අයගේ සමාජයටම ඇතුල්වෙලා දැන් අපි සමානයි කියලා පෙන්න ගන්න අපිට විශාල ඕනිකමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මිනිස්සු අද ලෝභකම අඩු කරගෙන තියෙනවා. ගොඩක් අය ඒ මාන්නය පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ වාක්‍ය ආයෙත් තේරුම් ගන්න. මිනිස්සු ලෝභකම අඩු කරගෙන තියෙනවා මාන්නය පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ කියන්නේ මිනිස්සු වියදම් කරනවා මාන්නය තියාගන්න. සෙයමාන හෝ සදිසමාන කියන තත්ත්වයේ අඛණ්ඩව ඉන්න මිනිස්සු ගොඩක් සල්ලි නාස්ති කරමින් ඉන්නවා. දේපල අත්හරිමින් ඉන්නවා. නිස්සරණ අධ්‍යාසෙන් දේපල අත්හරින අයත් ඉන්නවා. මං කියන්නේ හැමෝම ආත්මාර්ථයක් ඇතුලේ ඒක කරන්න කියලා. නිස්සරණ අධ්‍යාසෙන් දේපල දම් දෙන අය, මිල මුදල් අතහරින අය දම් දෙන අය ඉන්නවා. හැබැයි ඒ අතරම දේපල සහ ධනය විශාල වශයෙන් යොදවමින් ඉන්න අය පේනවා ගොඩක් මාන්නය පවත්වා ගැනීම සඳහා. ඉතින් අපිට මාන්නාධික ජීවිතයක් අපි අරගෙන යනවා නම් තවදුරටත් ලැජ්ජාව හෝ තවදුරටත් බය පවත්වා ගන්න බැරි වෙයි. මොකද අපිට මාන්නය ආවට පස්සේ අපිට ඒ මාන්න තියාගන්න නම් අපි ලැජ්ජාවිය යුතු පව් සමහරේවා අපිට කරන්න වෙනවා. අපි බයවිය යුතු පව් අපිට කරන්න වෙනවා. නැත්තං ඒ මාන්නය අපිට පවත්ත ගන්න බෑ. එහින්දා ඔබට මා යෝජනා කරනවා පුළුවන් තරන් අනතිමානී වෙන්න. අනතිමානී වෙන තරමට ඔබට ලැජ්ජාව සහ බය දෙක පවත්ත ගන්න පුළුවන්යි. ලැජ්ජාව සහ බය දෙක පවත්ත ගන්න නැතුව සිල් රැකෙන්නේ නැහැ. දැන් අපේ මේ මූලික අද තේමාව අපිට සිල් රකින්න බැරි ඇයි කියන එක. ඒකට අදාළ දැක්ම මොකක්ද කියලා තමයි මම ඔබට මේ ඉතාම සියුම්ව එක එක පැතිවලින් තෝරලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට මාන්නය පුළුවන් තරම් අඩු කර ගැනීම, නැති කර ගැනීම කියලා කියනවා නම් ඒ රහත් වේ. ඒ කියන්නේ නිහතමානී නම් එයා රහත් වෙලා. ගොඩක් අය මම දැකලා තියෙනවා මේ දවස්වල ඡන්ද එහෙම තියෙනවා. ඒවයි ලීප්ලට් වල එහෙම ගහලා තියෙනවා මේ නිහතමානී නායකෙක් කියලා. එහෙනම් ඒ රහතන් වහන්සේ කෙනෙක්. අනතිමානියා ඉන්න පුළුවන්. ඒක හරි. අනතිමානී කියන්නේ දැඩි මාන්නයක් නෑ. හැබැයි නිහතනම් දුරුකලනේ. මාන්නය දුරු කරපු කෙනෙක්. මගෙන් ඇහුවොත් එහෙම ඔබ වහන්සේ නිහතමානීද කියලා මං කියන්නේ නෑ. මගේ ගාව තාම මාන්නය ඉතුරුයි. හැබැයි මං අවශ්‍යතාවය අනුව නම් මේ ශීලී වෙන්න කැමතියි. ස්ථානයට, ඒ වෙලාවට, ඒ සිද්ධියට, ඒ ඒ අවස්ථාවට අනුව මම යම් යම් එකඟතාවලට එන්න කැමති. ඒක අනතිමානිකම්. ඒක පවත්ව ගන්න මම උත්සාහ කරනවා. මොකද මම දන්නවා මාන්නයට ගියොත්, ඒ කියන්නේ මම අනිත් අයට වඩා ඔක්කොම දන්න, ඔක්කොම තේරෙන, ඔක්කොටම වැඩි උසස් කෙනා කියලා හිතන්න ගත්ත ගමන් මට තවදුරටත් සිල් රැකීමට අවශ්‍ය ලැජ්ජාව මගෙන් නැති වෙලා යනවා. සෙයමාන ආපු ගමන් ඉවරයි මං ඇත්තට. සදිසමානාවත් මං විනාශ වෙනවා. ඒ කියන්නේ මට ඕනේ වුණොත් දැන් මම අරහමුදුරුවන්ට සමානයි කියලා හිතන්. තේන. දැන් මම ඉන්නේ මේ අසුවල් අසුවල් හාමුදුරුවරු ඉන්න ස්ටේජ් එකේ කියලා හිතන්. නේද? ඒකින්දා මම ඔබට යෝජනා කරනවා ගිහියෝ විදියට ඔබත් පැවිද්දෝ විදියට මමත් අපිට හිරියොත් අප පවත්ත ගන්න ඕනි නම් ඒ අනතිමානී බව නඩත්තු කරන්න උත්සාහ කරන්න.
විශාල කැපවීමක් ඕන ඉතින් ඒකට. නැතුව බෑ. මාන්නේ ආවම අපිට පව් කරන්න වෙන. අර ෂාජහන් කියන රජුරෝ ඉන්දියාවේ ටජ් මහල් හදපු නේ, එයාට විශාල මානයක් තිබුණා. ඒ මාන්නය කොච්චර ප්‍රබල එකක්ද කියනවා නම් ඔහු කල්පනා කරා ඒ ජාතියේ තව ඒවා හැදෙන්න දෙන්න බෑ කියලා. ඒ ජාතියේ තව ඒවා හැදෙන්න බෑ. මේක තමයි එකම එක වෙන්න ඕනේ. ඔහු ඊට පස්සේ මිනිස් ඝාතකෙක් වුණානේ. අනිත් අයට හිංසා කරන මිනිස්සෙක් වුණා. ඒකයි මං කියන්නේ. ඒ මාන්නය, එයාගේ මාන්නය එයා ඝාතකෙක් බවට පත් කරනවා. ඒක ඉස්ලාමය පිළිගන්නේ ෂාජහන් රජුරෝ ඒකෙන් පස්සේ කට්ටිය මැරුවා කියලා පිළිගන්නේ. ඉතින් ඒගොල්ලෝ පිළිගන්නවද නැද්ද දන්නේ නැහැ. කාරණේ ඕක. ඔක්කොම දේවල් ඉතින් මිනිස්සු කොච්චර සක්සුදක්සේ පෙනුනත් ඉතින් පිළිගන්නේම කොච්චර පොඩ්ඩද තියෙන්නේ නේ. දැන් උන්න බලන්න මේ දැන් ওই ඡන්දෙන් පස්සේ අනිවාර්යෙන්ම පරාද වෙන කට්ටියක් ඉන්නවනේ. අනිවාර්යෙන් පරාද වෙන කට්ටියක් ඉන්නවා. ඒ පරාද වෙන අය ටීවී එකට ආවම ඒගොල්ලෝ ගණන් හදලා පෙන්වනවා අපි දිනුම් කියලා. ඒගොල්ලෝ පරාදයි. එනන්ට ඒගොල්ලෝ පෙන්වනවා අපි දිනුම් කියලා. ඇත්ත කතාව. ඒගොල්ලෝ ගණන් හදන විදියට අනුව ගත්තොත් දිනුම්. හැබැයි පරාදයි. ඒ වගේ තමයි අරවත්. ඒ කියන්නේ සජාන් රජුරෝ ඊට පස්සේ මැරුවා කියලා අපි කිව්වට ඒගොල්ලොන්ට කියන්න පුළුවන් නෑ. එහෙම කරේ නෑ. කිසිම මිනිහෙක් මැරුවේ නෑ. ඒ කලාකරුවන්ට ගෙවල් හදලා දුන්න කියලා කියන්න පුළුවන්. මන් දන්න තරමට එයාගේ මාන්නේ නිසා එයා විශාල පිරිසක් ඝාතනය කළා. සමහරුන්ට අතපය කපලා හිංසා කළා. මාන්නේ. ඒ කියන්නේ මට ආවොත් නරක මාන්න චෛතසිකයක්. මං අනිත් අයට වඩා උඩින් ඉන්ඩෝනි හෝ කවුරුක්කත් මගේ තැනට සම වෙන්න බෑ කියලා මට සිල් රකින්න බෑ එතනින් එහාට. ඒ චෛතසිකේ අතුරුදා. ඊළඟ කාරණේ තමයි අන්තිම කාරණේ. දෘෂ්ටි. අපි විසින් සමහර නියත මිත්‍යා දෘෂ්ටිවල පැටලිලා ඉන්නවා නම්, නියත මිත්‍යා දෘෂ්ටිවල සමහරලාට අපි පැටලිලා ඉන්නවා. ඒ කියන්නේ මෙලොවක් හෝ පරලොවක් කියා එකක් නැත නේ. දිව්‍ය ලෝක කියා වර්ගයක් නැත. සතර අපාය කියා එකක් නැත. අපාය ඉතින් තියෙන්නේ බොරලස් ගමුවෙම තමයි. අන්න එහෙම හිතන කට්ටිය ඉන්නවානේ. එමේ හිතන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අපේ ගෙදර තමයි අපාය. එහෙම කට්ටිය ඉන්නවා හිතන. ඉතින් ඒ කට්ටිය නියත මිත්‍යා දෘෂ්ටිකයෝනේ. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ දර්ශනවල ඉන්නකොට කොහොමද සමාජයේ පව් කියලා පිළිගත්තු දේවල් සම්බන්ධව යාට ලැජ්ජාවක් එන්නේ කොහොමද? සමාජයේ පව් කියලා පෙන්නපු දේවල් සම්බන්ධව යාට බය හිතෙන්නේ කොහොමද? එයා ඉන්නේ අපායක් ගැන අදහසක් නැතුවනේ. එයා ඉන්නේ දිව්‍ය ලෝකයක් ගැන කිසිම සංකල්පයක් එයාගේ ඔළුවේ නැතුවනේ එයා ජීවත් වෙන්නේ. ඒකින්ද මම ඔබට සිහි කරනවා සම්මියත් දෘෂ්ටිකයක් ගැන. අන්තවාද නියත මිත්‍යා දෘෂ්ටි අපිට මේ සත්‍ය දකින්න තියෙන අවස්ථාව නැති කළා දානවා. සත්‍ය දකින්න තියෙන අවස්ථාව නැති කළා දානවා විතරක් නෙමෙයි, ඒ නියත මිත්‍යා දෘෂ්ටිවල අපි පැටළුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අපිට ලැජ්ජාව සහ බය හෙවත් හිරියොතප් දෙක නැති වෙලා අර කළු ධර්ම අහිරික සහ අනොත්තප් නේද? ලැජ්ජ නැතිකම සහ බය නැතිකම අප තුල මතුවෙන්නට පටන් ගන්නවා. එනිසා මේ කාරණා තමයි අපිට සිල් රකින්න තියෙන බාධා. සිල් රකින්න තියෙන බාධා ඕවා. ඒ කියන්නේ අපිට සිල් රකින්න බැරි ඔය ප්‍රශ්න හින්දා. ඉතින් කාට හරි සිල් රකින්න ඕන නම් විසඳ ගන්න තියෙන ඔය ප්‍රශ්න. ඒ විසඳ ගන්න නැතුව කවුරු කිව්වත් සිල් රකින්න බෑ. අපි සමාදන් වෙන්නේ අපිට අර තියෙන වරදකාරී හැඟීමෙන් දැනෙන පීඩාවෙන් අපි නිතර සමාදන් වෙනවා. හාමුදුරුවරු කියන ඕන වෙලාවක සිල් ගන්නවා අපි. මොකද අපි කවුරුත් දන්නවා ඒක හොඳයි කියලා. ඒ වුණාට අපිට බැරි වුණොත් අර සිතුවිලි අඳුනා ගන්න අපට අනිවාර්යයෙන්ම මතක තියාගන්න අතිශයින් දුෂ්කර වේවි. සිල් ආරක්ෂා කරගෙන ඒ කටයුතු කරගෙන යන්න. අද දවසේ තාම ටිකක් සංකීර්ණ මාතෘකාවක්.
එක සීරුවට අහන් ඉන්න ඕනි ඔබට මේක තේරුම් ගන්න නම්. මං හිතනවා මෙතන ඉන්න අය ගොඩක් අය මහන්සි වුණා මේක තේරුම් ගන්න. මොකද මං ඔබට කිව්වට සිල් රකින්න සිල් රකින්න කියලා එක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මෙලහට ලංකාවේ මිනිස්සු සිල්වත් වෙන්න දෙපෑ. දැන් තමන්ගේ දාර්ශනික ප්‍රශ්නේ තේරුම් ගන්න. තමන්ට සිල් රැක ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා තමයි මම කිව්වේ. කියන්නේ තෝරගත්තු ජීවිතේ සිල් රකින්න දෙන්නේ නැහැ. ඒකයි සරල කතාව. අතිසයින් සරලව කියලා දුන්නේ මොකක්ද? ඔබ තෝරගන්නේ තණ්හාවෙන් යුක්ත බහුබාණ්ඩික ජීවිතයක්ද? ඔබට සිල් රැකීමට නොහැකි වේවි. ඔබ තෝරගන්නේ මාන්නයෙන් ඉදිමිච්ච නැති ඒව පෙන්වන්න දඟලන හෝ තියන අවටත් වඩා උඩින් ඉන්න හිතන ජීවිතයක් ඔබට සිල් රකින්න බැරි වේවි. ඔබ ආන්තික මිත්‍යා දෘෂ්ටිවල පැටලිලා නම් ඔබට සිල් රකින්න බැරි වේවි. ඒ ප්‍රශ්න විසඳ ගන්න. ඒවා මානසිකව දාර්ශනිකව විසඳ ගන්න තියෙන ඒවා. ඒවා විසඳගන්නේ නැතුව ස්පියන් හිටියට වැඩක් නැහැ. මිනිසුන්ගේ සිල් රැකෙන්නේ නැහැ. ඒවා විසඳ ගන්න. ඒ විසඳ ගන්න තියෙන තේරුම් අරන් බුද්ධිය ඥානය පුබුදු කරගෙන තාම හොඳින් මේ දේශනාවට ඔබ හැම කෙනෙක්ම ගැඹුරු අවධානයක් යොමු කළා. Talk with Pawanth Prasad ඔබ සොයන channel එක.